හොඳයි එහෙමනම් තවත් දවසක අපි ගිය සතියේ දුන්න පොරොන්දු ප්‍රකාරව මේ සතිය හම්බ වෙනවා. නේෂන්ස් නාලිකාව ඔබ වෙත ගෙනෙන බුක් එක වැඩසටහන තමයි මේ ඇරඹෙන්නේ. බුක් එක ඔබ දන්නවා කිසියම් ආකාරයක වෙනස් සාහිත්‍ය කතාව වහකට ඉදහසර සලසා ගන්නා ටෙලිවිෂන් අවකාශයක්. එතකොට මේ ටෙලිවිෂන් අවකාශය ඇතුලේ අපි වෙනස් විදිහේ කතා බහකට තමයි බුක් එකේදී උත්සාහයක් ගන්න. අපි වෙනස්ද කියන එක අපි දන්නේ නැහැ. ඒක දැනගත යුත්තේ ඔබයි. ඔබ අපට ඒ පිළිබඳව ප්‍රතිචාර දක්වන්න. බුක් එක වැඩසටහනේ සරලස්ම සැකැස්ම පිළිබඳව ඔබට යලි මතක් කරොත් අපි කොටස් දෙකකටයි බුක් එක වැඩසටහනේ නැත්නම් අදියර දෙකකටයි වැඩසටහන විකාශය වෙන්නේ. පළමු අදියරේදී අපි උත්සාහ ගන්නවා නැත අපි සූදානම් සාහිත්‍ය කරුවෙක් හෝ සාහිත්‍ය කාරණියක් සම්බන්ධ කතාබහ කරන්න. ඇගේ හෝ ඔහුගේ සාහිත්‍ය ජීවිතය, ඔහුගේ සාහිත්‍යකරණය, ඇගේ සාහිත්‍යකරණය, එහෙම නැත්නම් සමාජ දේශපාලනය කෙරෙහි මේ සාහිත්‍යකරුවන් දක්වන සවිඥානිකත්වය පිළිබඳව අපි කතාබහ කරනවා. දෙවැනි අදියරේදී අපි මොහන් ශ්‍රී අන්තාරියවංශ සහෝදරයා සමග කතාබහ කරනවා. විශේෂයෙන්ම සංසන්දනාත්මක සාහිත්‍ය ඇගයීම, ඒ කියන්නේ එක්ක කෘතීන් දෙකක දෙස් විදෙස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දේශීය කෘතීන් දෙකක එනම චරිත වෙන්නටත් පුළුවන්. මේ මොනම ආකාරයකින් හරි කිසියම් ආකාරයක සංසන්දනාත්මක සාහිත්‍ය කතෝපකතනයක් දෙවන අදියරට අදාළ වෙනවා. එහෙමනම් අපි සූදානම් වෙන්නේ අද දවසේ පළමු අදියර පටන් ගන්න, පළමු කොටස පටන් ගන්නට. ඇය එක පැත්තකට ගත්තාම කිවිදියා, තවත් පැත්තකට ගත්තාම කිටි කතාකාරිනිය. එක් අවස්ථාවකදී අය අපහමුවේ පෙනී සිටිනවා විද්‍යා ප්‍රබන්ධ කෙටි කතාකාරණයක් හැටියටත්. ඒ කෙටි කතාවල තියෙන විද්‍යාත්මක පසුබිමක් සහිත කතාන්දර ඒ නිසා. ඊට අමතරව අය ඉංග්‍රීසියෙනුත් දේවල් ලියනවා. ඉතින් මේ කියන මේ විවිධ සාහිත්‍ය කුසලතාවයන්, විවිධ සාහිත්‍ය ශානරයන් ඔස්සේ තමන්ගේ කුසලතාවයන් එළිදක්වන සාහිත්‍යකාරිනියකුයි අද අපි කැඳවාගෙන ඉන්නේ බුක් එකට. ඇය කාංචනා ප්‍රියකාන්ත. එතකොට කාංචනා එක්ක කතාබහ ආරම්භ කරන්නට අපි පදනම හැටියට ගන්න ඇගේ අලුත්ම කෙටි කතා සංග්‍රහය කර්මාක්ෂ. මේ කෙටි කතා සංග්‍රහය සාහිත්‍ය ලෝලීන් විචාරක පර්ෂද අතර හොඳ කෙටි කතා කෘතියක් හැටියට කතාබහට ලක්වෙන කෙටි කතා කෘතියක්, සම්මාන උළෙලවල් නියෝජනය කරමින් ඇගැයීමට ලක්වන කෙටි කතා කෘතියක්. කර්මක්ෂයට එන්නට කලින් කාංචනා අපි පටන් ගනිමු ඔබගේ සාහිත්‍ය ප්‍රවේශය පිළිබඳව. කොහොමද ඔබ මේ සාහිත්‍යකරණයට එළඹෙන්නේ? මං අයියේ මුලින්ම ඒ කියන්නේ සාහිත්‍යයට ඒ කියන්නේ මගේ නැඹුරුතාවයක් තියෙනවා කියලා ඒ කියන්නේ අදහසක් එන්නේ පොඩි කාලේ ඉඳන්ම මම ලියන්න කරන්න කැමති. ඉතින් දෙක වසරේදී තමයි මම එකටම පද්‍ය සංග්‍රහයක් ලියනවා. මේ කියන්නේ පද්‍ය සංග්‍රහයක් නෙවෙයි, මේ කවි පන්තියක් ලියනවා. ඉතින් එතනදී ඊට පස්සේ මම අර පත්තර කියවනවා. ඉතින් පත්තරවල ළමා පිටු හරි ඒ කියන්නේ අපිව මාර උත්තේජනයක් නේ ලැබෙන්නේ. එතකොට අර ආසයි. ඉතින් දිගින් දිගටම ළමා පිටු වලට ලිව්වා. මම මගේ පළවෙනි කෙටි කතාව ලියන්නේ මට අවුරුදු 10 දී. කියන්නේ මම 5 වසරේදී මුලින්ම මේ මගේ කෙටි කතාවක් පළවෙන්නේ මම මට අවුරුදු 10ක් වයසේදී. ඉතින් ඊට පස්සේ මට ඒ කියන්නේ ඒ ලිවීමේ ආශාව දිගින් දිගටම තිබ්බා. නමුත් ඒ කියන්නේ මම කතුවරියක් වෙනවා කවදා හරි අර ඒ වගේ තේරුමක් තිබ්බේ නැහැ මට. පස්සේ මම උසස් පෙළ මගේ මම විද්‍යා විෂයන්ගෙන් උසස් පෙළ හදාරන්නේ. එතකොට මම මගේ මේ ව්‍යාපෘතිය කේවල ව්‍යාපෘතිය විදිහට කරන්නේ නිර්මාණයන්ගේ එකතුවක්. ඒ කියන්නේ කෙටි කතා, විද්‍යා ප්‍රබන්ධ සහ කවි වල එකතුවක් තමයි කරන්නේ. මෙතනදී අර මේ අරමුණ විදියට මම ලියනවා. මේක දැන් මට අනුමත කරගන්නත් ඕනේ ව්‍යාපෘතිය. මේක මම කෘතියක් විදියට කවදා හරි මුද්‍රිත මාධ්‍යෙන් එළි දක්වනවා කියන එක කොහොම හරි ව්‍යාපෘතිය අනුමත වෙනවා. ඊට පස්සේ ඒ කියන්නේ මම දිගින් දිගටම පත්තරවලට ලිව්වත් මට අර ඒ කියන්නේ පොතක් කරන්නේ කොහොමද එහෙම අදහසක් එන්නේ නැහැ. නමුත් කාලයත් එක්ක 2013 වර්ෂයේ වෙනකොට මට අර පැරණි ආශාව ආපහු මතුවෙලා මගේ දැන් නිර්මාණ පොතක් විදිහට එළි දකින්න තියෙනවා නම් හොඳයි කියන තැනට එනවා. ඉතින් එතනදි මම කරන්නේ මගේ අර ව්‍යාපෘතියේ තිබ්බ මේ කෙටි කතා ටික අරගෙන සිත්තරා සහ සිතුවම කියන මගේ පළවෙනි කෙටි කතා සංග්‍රහය එළි දක්වනවා. ඊට පස්සේ ඒ වසරෙම
ප්‍රගාමි කියන අර ව්‍යාපෘතියෙම තිබුණු ප්‍රගාමි කියන විද්‍යා ප්‍රබන්ධ මේ ඒ කියන්නේ එකතු වූ ප්‍රගාමි කියන පොත් කෘතියෙන් මම මේ එලි දක්වනවා. එතනින් එහාට තමයි මේ මේ දැන් කර්මක්ෂ කරා එන්නේ ආපු ගමන. හොඳයි මං හිතන්නේ මේ ඔබ කිසියම් ආකාරයක කුසලතාවයක් සැඟවිලා තිබිලා ඒක ඔබේ අධ්‍යයන කටයුතු අතරේදීම මතු කරගෙන ඒ හරහා සාහිත්‍ය ශාස්ත්‍රයේ පිවිසි කෙනෙක් කියලා හැඳින්වීම වරදක් වෙන එකක් නැහැ. දැන් ඔබ පළවෙනියෙන්ම කරපු සිත්තරා සහ සිතුවම ඊළඟට ප්‍රගාමි වගේ කෘතීන්ට කොයි වගේ ප්‍රතිචාරයන්ද සමාජයෙන් හම්බ වුණේ? ඇත්තටම යහපත් ප්‍රතිචාර හම්බ වුණා. මොකද ඒ කියන්නේ මට මතකයි ඔය සිත්තරා සහ සිතුවම කෘතිය මම අරගෙන යනවා මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් ළඟට. අර මං හිතන්නේ අයියලා දන්නව හැමෝම අර මේ සංනිවේදන කතිකාවතක් තිබුණා ඒ පුවත්පත් මණ්ඩලේ. ඉතින් එතන ඒ සංනිවේදන කතිකාවතට මගේ මේ පොතත් යොමු කරන්න පුළුවන්ද කියන තැන බලන්න මම මගේ පොතත් ගිහින් දෙනවා. ඊට පස්සේ සර් පොත කියවනවා. කියවලා ඒ මේ කෙටි කතා සංග්‍රහයනේ සිත්තරා සහ සිතුවම ඇසුරෙන් ගුවන් විදුලි නාට මේ නාට්‍යයක් පවා මේ එතුමා නිර්මාණය කරනවා. ඒකම මට හිතෙනවා එතනින් එහාට ඒ කතිකාවතත් සමගම විශාල විදිහට දැන් කුඩා අවකාශයක පැතිරලා තිබ්බේ පාඨකයන් මගේ ව්‍යාප්ත වීමක්, ඒ කියන්නේ පුළුල් වීමක් වෙනවා. එතෙන් ඒ කියන්නේ සාමාන්‍යයෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඉතින් ඒ ලැබුණු දිරිගැන්වීම් සහ අඩුපාඩු පෙන්වීම් මට ධෛර්යයක් වුණා. ඔබ වඩා කැමති කෙටි කතා කාරිනියක් හැටියට මේ සාහිත්‍ය ශාස්ත්‍රයේ ඉන්නටද එහෙම නැත්නම් කිවිඳියක් හැටියට ඉන්නටද? මං කැමති ඒ කියන්නේ එහෙම ලේබලයක් මට ඇලවෙන්නේ නැත්නම් ඒ කියන්නේ කෙටි කතා කාරියක් කිවිඳියක් එහෙම නැතුව මං කැමති ඒ කියන්නේ ලේඛකයා කතුවරිය කියන වචනේ තුල අර ඔක්කොම ටික ඇති වෙන. ඒ කියන්නේ මම කවදා හරි නව කතාවක් ලියන්න පුළුවන්. සමහර විට මම පරිවර්තනයක් කරන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ අර එකකින් ලේබලයක් වැදුණොත් එතනින් එහාට එයා කවියෙක්ම විතරයි. නැත්නම් එයා කෙටි කතාකරුවෙක්ම විතරයි. ඒ කියන්නේ මං අර එහෙම වර්ගීකරණයක් ඇතුළට හිර වෙන්න කැමති නැහැ. දැන් මේ අතරේ ඔබ The Virgin Wife කියලා ඉංග්‍රීසියෙන් පොතක් ලියනවා. දැන් මේ දැන් ඔබ සිංහලෙන් ලියන අතර ඉංග්‍රීසියෙන් ලිවීම මේක ටිකක් දුලබ කටයුත්තක් අපේ සාහිත්‍ය ශාස්ත්‍රය ඇතුලේ. එහෙම කීප දෙනා ඉන්නේ. එහෙම භාෂා දෙකෙන්ම සාහිත්‍යකරණය නියැලෙන. වර්ජින් වයිෆ් කෘතිය මොන වගේ කෘතියක්ද? ඒක 2014 වර්ෂයේදී අයියේ එලි දැක්වෙන්නේ. ඒක මේ ඉංග්‍රීසි කවි එකතුවක්. ඒකේ තියෙන්නේ කියන්නේ කවි තමයි කියන්නේ විවිධාකාර පැතිහර ඔස්සේ කියන්නේ විවිධාකාර ශේෂ්ත්‍ර ආවරණය වෙන කවි සංග්‍රහයක් තමයි ද වර්ජින් වයිෆ් කියන කෘතිය. මේ කෘතිය ඉංග්‍රීසි සාහිත්‍ය පිළිබඳව කතා කරන අය අතර කතාබහට ලක් වෙච්ච කෘතියක්. ඒ වගේම මට මතක හිටියට සම්මාන උරෙල්ලකදී මෙය නිර්දේශ වීමකුත් සිද්ධ වෙනවා නේද? ඇයි ඉතින් ඉංග්‍රීසියෙන් ලියන එක ටිකක් නතර වෙලා වගේ වෙන්නේ? මං හිතන්නේ අයියා අර කියන්නේ අපි හැමදේම කරන්නේ යම්කිසි ඒ කියන්නේ කාලයක් ගන්න එක හොඳයි කියලා. මොකද ඒ කියන්නේ දැන් මගේ පළවෙනි කෙටි කතා සංග්‍රහය එන්නේ 2013 වර්ෂයේදී. එතකොට ආපහු දෙවෙනි කෙටි කතා සංග්‍රහය එන්නේ 2017. ඉතින් මට හිතෙනවා මං අර ඒ විදිහට ලිවීම තුලින් අර කාලයක් අරගෙන දෙයක් ලියනකොට අපිට හැම වෙලේම මේ පියවර කිහිපයක් හෝ ඉදිරියෙන් ඉන්න පුළුවන් කියලා. මොකද කියන්නේ අපේ නිර්මාණයක සිද්ධ වෙන්න ඕනේ මම විශ්වාස කරන විදිහට හැම වෙලේම අපි කරනේ පළවෙනි කෘතිය අභිභව දෙවෙනි කෘතිය ඉන්න පුළුවන් නම් තමයි මං හිතන්නේ අපේ යම්කිසි හෝ සාර්ථකත්වයක් දකින්න පුළුවන්. හොඳයි අද අපි බුක් එක වැඩසටහනෙන් කතා බහ කරන්නේ කාංචනා ප්‍රියකාන්ත සමග. ඇගේ සාහිත්‍ය ජීවිතය ගැන මෙතෙක් අපි කතා බහ කරමින් ආවේ. ඊට පස්සේ අපි ඇගේ අවසාන කෘතිය ගැන කතා බහ කරමු. මේ විරාමයෙන් පසු පුංචි විරාමයක් අරගෙන ආපහු එනවා. ඔබ රැඳී ඉන්න අප සමග.
හොඳයි බුක් එක වැඩසටහනේ විරාමයෙන් පසුව අපි යලිත් ඔබ මුණ ගැහෙන වෙලාව අද අපි මුල්ලාදියේදී කතා කරන්නේ කාංචනා ප්‍රීකාන්ත සමග අය කිවිදියක් කෙටි කතාකාරිනියක් ඒ වගේම යම් ආකාරයකට අපි කුත් විද්‍යා ප්‍රබන්ධයක් රචනා කරපු කෙනෙක් ඉතින් මේ විදිහේ විවිධ කුසලතාවයන් සහිත සාහිත්‍යකාරිනියක් ඇගේ අලුත්ම කෙටි කතා සංග්‍රහය තමයි කර්මක්ෂ මේ මගේ අතේ තියෙන කෘතිය කර්මක්ෂ කෘතිය දැන් මේ කෘතිය අපි දැක්කා සමාජය තුළ ඊළඟට විචාරකයන් අතර කිසියම් ආකාරයක කතා බහකට ලක් වෙනවා මම හිතන්නේ මේ කෘතියේ දෙවන මුද්‍රණය තමයි ඔබ මේ අපට පත් කරලා තිනවා දෙවන මුද්‍රණය මේ දෙවන මුද්‍රණයේදී මේ පළවෙනි මුද්‍රණය කියවුව ප්‍රවීණ සාහිත්‍යකරුවෙකු වන ලියනගේ අමරකීර්ති පුංචි සටහනක් තියෙනවා මම ඒ සටහන කියන්නම් තාත්වික යථාර්ථවාදී ශෛලියෙන් කෙටි කතා ලියන විට ඇතිවන ඒකාකාරීත්වය ඥාන විභාගමය සීමාද ගැන ප්‍රියකාන්තට දැනටමත් ඉහළ අවබෝධයක් තිබෙන බව පේනවා වවුල්ලු වගේ කතාවක් ඒකට නිදසුන් රේල් පීරි කතාව ප්‍රියකාන්තගේ සියුම් දේශපාලන අවබෝධය පවා පෙන්වන කතාවක් වගේ කවිකාර රැඩිකල් පිරිමියෙක් සිය පෙම්වතියගේ සියුම් හදවත දයාව ප්‍රතිභාව විතරක් නෙමෙයි ආදරේ පවා වටහා ගන්නට බැරි නරුමෙක් වී ඇති සැටි ඒ කතාවේ එන්නේ අපේ රටේ රැඩිකල් පිරිමියාගේ නෛසර්ගික පුරුෂ කේන්ද්‍රීයත්වය පෙනෙන ලෙස එහෙම සටහන් කරන්නේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති කර්මක්ෂ කෙටි කතාව නැත්නම් කෙටි කතා කෘතිය තුල එන කෙටි කතාවන් පිළිබඳ කතා කළොත් කෙටි කතා නමයක් එනවා මේ කෙටි කතා නමේ පිළිබඳව කතා කළොත් මේ සඳහා අත්දැකීම් සම්පාදනය කරගන්නේ කොහොමද ඒකයි මෙහෙමයි කියන්නේ දැන් සමහර දේවල් කියන්නේ අපි අර ඉමේජින් කරන දේවල් ඒ ඉමේජින් කරන දේවල් එක්ක අපිට ඒ කියන්නේ සැබෑ ලෝකෙදි අපේ පෞද්ගලික අත්දැකීම් සහ අපිත් එක්ක ජීවත් වෙන පිරිසගේ අත්දැකීම් මේ ඔක්කොම එකතු වෙලා ඒවා මේ විවිධ වෙනස් වීම් කර මේ වලට භාජනය කරලා තමයි මේ ඔය කෙටි කතා සංග්‍රහය බිහි වෙන්නේ දැන් මේකෙදී ඔබ මේ දැන් මේ මේ කෘති ආව ගමන් අපිට වුණත් එකපාරට මේ වචනේ අර්ථ හොයන්නට පෙළඹුණා මේ කර්මක්ෂ කියන්නේ මේ වචනේ කොහෙන්ද ඔබ උපුටා ගන්නෙ නැත්නම් කොහෙන්ද ඔයාගන්නේ ඒ කියන්නේ කර්මක්ෂ කියන වචනේ දැන් මට ඇත්තටම මේ පොතේ නම දාන්න සෑහෙන මේ වෙහෙසක් වෑයමක් ගත්තා මම හේතුව තමයි දැන් ගොඩක් වෙලාවට වෙන්නේ පොතේ කියන්නේ තියෙන කෙටි කතාවක අපි කැමති කෙටි කතාවක් අරගෙන නම දැමෙන්නේ නැත්නම් ප්‍රධාන කෙටි කතාව හෝ එහෙම හිතලා නමුත් මට අවශ්‍ය වුණා මගේ මේ කෙටි කතා නමයම පිළිඹිඹු වෙන නමක් මෙතන තියෙන්න ඒකට මම විවිධ ඒවා හෙව්වා ඉතින් ඒ කියන්නේ මම විතරක් නෙවෙයි මගේ වටේ ඉන්න අනිත් කට්ටියටත් ඇත්තටම මේ ලොකු පීඩනයක් ඇති වෙන තරම් මම නමක් හෙව්වා පස්සේ කියන්නේ අපි විවිධ එක එක නම් හොය හොය ඉඳලා පස්සේ තමයි මේ කර්මක්ෂ කියන වචනේ අපි හොයාගන්නේ එතනදී මම හිතුවා කර්මක්ෂ කියන නම තමයි මගේ කෙටි කතා සංග්‍රහයට මම යොදන නම හේතුව තමයි කර්මක්ෂ කිව්ව ගමන්ම කෙනෙක්ට දැනෙනවා කර්මය ෂය කිරීම නිකන් ඒක එකපාරට හිතෙන්නේ මේ කාර යම්කිසි ආගමකින් එන වචනයක් කියලා නමුත් ඒ කියන්නේ අපි නිකන් කතාවේදී අපි කියනවනේ මේ කර්මය ගෙවනවා කර්ම ඉවර කරන්න ඕනේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් නිකන් අර ඔහේ කතාවේදී කියන දෙයක් ඉතින් මිනිස්සු හැමෝම ඒ කියන්නේ සමාජයේ ජීවත් වෙන හැම මිනිස්සෙක්ම වගේ මම හිතනවා ඒ කියන්නේ අපිට නොපෙනෙන යම් කිසිම හෝ අරගලයක යෙදෙනවා තමන්ගේ මොකක් හෝ හිතන ඒ කියන්නේ අපහස්තාවයකින් මිදෙන්න මොකක් හරි ප්‍රශ්නයකින් ගැලවෙන්න ඉතින් ඒ පිරිසගේ ඒ කියන්නේ හැමෝගේම අරමුණ තමයි තමන්ගේ කර්මය ෂේ කිරීම ඒ කියන්නේ එතන තේරුම මේ රහත් වීම හෝ එහෙවන් දෙයක් නෙවෙයි නමුත් ලෞකික ජීවිතය තුළ තමන්ගේ ගැටළු වලින් මේ විමුක්තියක් හොයාගන්න එක. ඉතින් මගේ හැම චරිතයක්ම ඒ අරගලයේ නිරත වෙන චරිත. ඉතින් මට හිතුණා ඔවුන්ගේ අරමුණ තමයි මගේ කෙටි කතා සංග්‍රහයේ නමින් කියන්නේ කර්මක්ෂ. බොහොම අර්ථපූර්ණ නමක් ඔබ යොදාගෙන තියෙනවා. ඔබම කියන ඔබේ කෙටි කතා වල ඉන්න චරිත තමන් විඳින්නා වූ දුක් ගැට වලින් ගැලවීමේ විමුක්ති මාර්ග කියලා කියන්නේ ආගමික සම්බන්ධතාවක් නෙවෙයි. වෙන ආකාරයට ඒ ගැටළු වලින් ගැලවී යාමේ නැත්නම් ඒ ගැටළු ජයග්‍රහණය කිරීමේ ක්‍රම හොයන චරිත කියලා. එක අතකට ඒක නමත් එක්ක පුදුමාකාර විදිහට සමපාත වෙන කර්මයේ ෂේ කිරීම. කාංචනා දැන් මේ කෘතිය එරිදුටුවහම මේ කෘතිය පිළිබඳ ප්‍රමාණාත්මක කතාබහක් ඇති වුණා සමාජය තුළ. අපි දුටුවා දැන් පුවත්පත්වල සයිබ අවකාශයේ මේ කෘතිය පිළිබඳ අදහස් පළ කරනවා. දැන්
ඔබට සාධාරණ අදහස් පළ කිරීමක් හෝ විචාරයක් හෝ විවේචනයක් හෝ මේ අතර තිබුණාද? ඒ කියන්නේ මම විශ්වාස කරන දෙයක් තමයි අයියේ. ඒ කියන්නේ දැන් මම පොත ලියලා ඉවරයි. ඒ කියන්නේ ඊට පස්සේ පාඨකයාට හෝ විචාරකයාට තමන් කැමති ඇසකින් ඒ මේ මගේ කතා දිහා බලලා තමන්ගේ නිර්වචන ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් එතකොට ඒ කියන්නේ මම ඇත්තටම දැන් කෙනෙක් මගේ පොත කියවීමම මට තෘප්තියක්. ඉතින් එතනදි මම සන්තෝෂ වෙනවා පොතට තියෙන ප්‍රතිචාර ගැන. ඔව් මේ පාඨකයන් අතර මේ පොත යාම පිළිබඳව ඔබ සතුටක් පර කරනවද නැත්නම් මදිද ගියා පාඨකයන් අතරට? මට සතුටක් තියෙනවා. මොකද ඒ කියන්නේ දැන් අපිට ඒ කියන්නේ පොතක් අලෙවේ වුණාට ඇත්තටම වැඩක් නැහැ ඒ පොත කියවන්නේ නැත්නම්. ඒ කියන්නේ මට මම හැම වෙලෙම හිතෙන දෙයක් තමයි ඒ කියන්නේ අපිට කතුවරයෙක් විදිහට ලේඛිකාවක් විදිහට මට යම් කිසි දෙයක් ලැබෙන්නේ ඕනම කෙනෙක් පොත කියවලා මෙන්න මේ පොතේ හොඳ මෙන්න මේවා අඩුපාඩු මෙන්න මේවා කියලා කියනවනම් අන්න ඒක අපිට අර මාරම මේ සතුටක් සහ ඒ කියන්නේ අපිට ගොඩක් වැදගත් ඒක. ඒ කියන්නේ සාපේක්ෂව මට ඒ කියන්නේ පොත කියවපු ගොඩක් දෙනා කතා කරා. ඒ වගේම Facebook හරහා විවිධ මේ මම දැක්කා අදහස් මේ ප්‍රකාශ කිරීම් තිබුණා. ඉතින් මට සතුටක් තියෙනවා. මම තෘප්තිමත්. මේ කෘතිය මේ සම්මාන උළෙලවල් වල පිදුටු අවසාන වටේ නියෝජනය කරනවා. දැන් එය මං හිතන්නේ සාහිත්‍ය කාරිනියක් හැටියට ඔබට උත්තේජනයක් සපයනවාද? ඔව් මං හිතනවා. ඒ කියන්නේ දැන් මම පෘථග්ජන පුද්ගලයෙක් විදිහට එතනදී මට හිතෙනවා ඒ කියන්නේ යම් කිසි පිරිසක් අතරේ ඒ කියන්නේ මගේ කෘතියෙහි කුමක්ම හෝ සාධනීය ලක්ෂණයක් දැකීම නිසානේ ඒ කියන්නේ යම් කිසි දෙයකට නිර්දේශ වෙන්නේ. ඉතින් මට හිතෙනවා ඒකත් එක්තරා ආකාරයක අපිව ඒ කියන්නේ ලේඛිකාවක් විදිහට මට ඒක සතුටක්. සම්මාන නොලැබී යාම සාහිත්‍ය ශාස්ත්‍රයේ පුදුමාකාර ආන්දෝලනයකට තුඩු දෙන කාරණක් බවට පත් වෙලා තියෙනවා. අපි දකිනවා සමහර සාහිත්‍යකරුවන් සම්මාන නොලැබුණාම කුපිත වෙලා පුවත්පත්වල විවිධ ප්‍රකාශන මාධ්‍ය හරහා තමන්ගේ කෝපය ප්‍රකාශ කරන ආකාරය. ඔබට සම්මාන නොලැබී ගියොත් නැත්නම් නොලැබෙනවා නම් ඔබටත් එහෙම කෝප වීමක් ඇති වෙයි? අපෝ නැහැ. මොකද ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ සාමාන්‍යයෙන් විනිශ්චය මණ්ඩලයක විනිශ්චය නිවැරදි වෙන්නේ මට විතරක් කෘතිය මේ සම්මානයක් ලැබුණොත් විතරක් වෙන්න බෑනේ. ඒ කියන්නේ අපි හිතමුකෝ ඔන්න දැන් මට සම්මානයක් ලැබුණා කියලා. එතකොට මං කියනවා මේ අන්න හොඳ විනිශ්චය මණ්ඩලයක් හිටියා සාධාරණ විනිශ්චයක් ලැබුණා. එතකොට මගේ එකට නොලැබුණොත් ඒක අසාධාරණයි කියලා කියනවනම් මං හිතන්නේ ඒ කතාව අසාධාරණයි කියලා. මොකද ඒ කියන්නේ මට පුළුවන් වෙන්න ඕනේ මගේ කෘතියකට සම්මානයක් ලැබුණාම ඒක ගැන මේ සතුටු වෙනා වගේම තව කෙනෙක්ගේ කෘතියකටත් එහෙම ඇගීමක් ලැබුණාම සතුටු වෙන්න. මොකද ඒ කියන්නේ අපි හැමෝම එකම ශේෂ්ත්‍රයේ ඉන්නේ අපේ ඔක්කොම සහෘදයෝ. ඉතින් ඒ කියන්නේ මටම මේක ලැබෙන්න කියන දෙයක් නැහැ. සුදුසු කෙනාට ඒක ලැබෙයි. ඒක ඉතින් සතුටක්. එහෙම කුපිත වෙන්න දෙයක් කියලා මම දකින්නේ නැහැ ඒක. සම්මාන බලාපොරොත්තුද සාහිත්‍යකරණේ නේද? නැහැ. එහෙම මට ඒ කියන්නේ කවදාවත් මං දේවල් කරද්දී විශේෂ මට මේ දේ ඕනේ අර දේ ඕනේ කියලා බලාපොරොත්තුවකින් මම සාහිත්‍යකරණයේ නියත වෙලා නැහැ. මං ඇත්තටම ලියන්නේ තෘප්තිය උදෙසා. ඒ කියන්නේ අපි ලිවීම තුලින් ඒ අත්කරන අදහස් ප්‍රකාශනයෙන් ලැබෙන උත්තේජනය කියන්නේ ඒක මං හිතන්නේ අය ලියන හින්ද දන්නවා ඒක වෙන විදිහකට ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ලිවීමම තෘප්තියක් ගෙන දෙන දෙයක්. හොඳයි මං හිතන්නේ අපි පුංචි විරාමයකට යමු. විරාමයකට ගිහිල්ලා යලිත් වතාවක් කාංචනා සමග කතා බහ කරමු අවසාන අදියර හැටියට. අපි අද කතා කරන්නේ කාංචනා ප්‍රියකාන්ත සමග. ඇය කෙටි කතාකාරිනියක්. විශේෂයෙන්ම දැන් ඇය ඇත්තටම කිව්වොත් මතුවෙන්නේම කෙටි කතාකාරිනියක් හැටියට. විශේෂයෙන් මේ කර්මක්ෂ කෘතිය පාඨක සමාජය ඇතුලේ ඊළඟ විචාරකීන් අතර කිසියම් කතාබහකට ලක් වෙන කෘතියක් සම්මාන උළෙලුත් නියෝජනය කරනවා. අපි විරාමයෙන් පස්සේ කතා කරමු වෙනස් විදිහේ මාතෘකාවක්. ඒ වෙනස් විදිහේ මාතෘකාව මොකක්ද කියලා විරාමයෙන් පස්සෙම කියන්න.
හොඳයි විරාමයෙන් පස්සේ අපි අලුත් වතාවක් එකතු වෙනවා බුක් එක වැඩසටහනේ සාහිත්‍ය කාරිණිය සමග තව ටිකක් කතා කරන්න මා විරාමයට කලින් කිව්වා අපි වෙනස් දෙයක් ගැන කතා කරනවායි කියලා ඒ සමග සාහිත්‍යකරුවෙකු සමග වෙනස් දෙයක් කිව්වමත් සමහරට පුදුමයක් හිතෙන්න පුළුවන් සාහිත්‍යකරුවෙකු සමග ශූප ශාස්ත්‍රය පිළිබඳව කතා කරන්න බෑනේ නමුත් අපි කතා කරන්න හදන්නේ වෙන විදිහක් අපේ සමාජය හා පදනම් වෙච්ච සාහිත්‍ය පිළිබඳ කතාවක් කාන්තනාගෙන් මම අහන්න යන්නේ කාන්තාවක් සාහිත්‍යකරණයේ නියැලීම අපේ සමාජ ජීවිතය ඇතුලේ අභියෝගයක්ද බරක්ද එමත් නැත්නම් සැහැල්ලුවක්ද ඒක කියන්නේ දැන් මං මට තියෙන ප්‍රශ්නේ තමයි ඇයි අපි ඒක ඒ කියන්නේ කාන්තාවක්ට විතරක් එහෙම විශේෂ හැඟීමක් එන්න ඕනේද ඒ වගේ දෙයකදී කියන්නේ කාන්තාව කියන්නේ මිනිහෙක් පිරිමියා කියන්නේ මිනිහෙක් ඉතින් අපි දෙගොල්ලන්ටම යම් කිසි දැන් දෙගොල්ලන්ටම පොදු දෙයක නිරත වෙනකොට අපි දෙගොල්ලන්ටම එන්න ඕනේ එකම හැඟීම ඒ කියන්නේ මං කවදාවත් ඒ කියන්නේ මං දැන් සාහිත්‍යකරණය කියන්නේ මම කැමති දෙයක් මං කැමති දෙයක් කරන එක කවදාවත් මට ඒ කියන්නේ බරක් කියන හැඟීම මං අරගෙන නැහැ ඒ වුණාට ඒ කියන්නේ ඒක අර අභියෝගාත්මක වෙන්නේ අපි යම් කිසි දෙයක් කරනකොට ඒ දේ නිවැරදිව කරන්න නම් ඒ කියන්නේ සෑහෙන කැපකිරීමක් මහන්සියක් ගන්න ඕනේ. එතනදී මං හිතන්නේ ඒක කාන්තාවට විතරක් නෙවෙයි පුරුෂයෙක්ට වුණත් ලේඛනයේදී හෝ වේවා ඕනෑම දෙයකදී ඒක පොදුයි. ඉතින් ඒ වගේම ඉතින් මට මං සන්තෝෂෙන් කරන දෙයක්. ඒ කියන්නේ මං කැමති දෙයක් මේක මට සතුටක් ගේන දෙයක්. නෑ මම මේ ප්‍රශ්නයෙන් ඇහුවේ මෙහෙමයි. දැන් අපි දැකලා තියෙනවා සමහර කාන්තාවන් තමන් අවිවාහකව නැත්නම් තනිකඩව ඉන්න කාලේ ඉතාමත්ම වේගෙන් සාහිත්‍යකරණය නියැලීලා විවාහයෙන් පස්සේ ඒ සියල්ල වියලි කාන්තාර බවට පත් කරගත්ත කාන්තාවන් අපේ සාහිත්‍ය ඉතිහාසය තුළ ඉන්නවා. නම් කරන්නත් පුළුවන් නමුත් නම් කරන එක හොඳ නැහැ. ඒ වගේම ඉතාම අමාරුවෙන් මේක කරන අයත් ඉන්නවා. සමහර සාහිත්‍ය රචකාවියන් ඉන්නවා දරුවන් සහ ස්වාමි පුරුෂයන් නිින්දට ගියාට පස්සේ රෑ නිදිවරාගෙන සාහිත්‍යකරණයේ නියැලෙනවා. මම අහන්නේ අන්න ඒ කාරණේ. ඒ කියන්නේ කාන්තාවකට අපේ සමාජය ඇතුලේ පවරා තිබෙන වෙන වෙන වැඩක් තියෙනවා කියලා තමයි අපේ සමාජය හිතන්නේ. මම ඒක පිළිගන්නවද නැද්ද කියන එක නෙවෙයි. හිතනවා. ඉතින් ඒවා මගහැරගෙන සාහිත්‍යකරණයේ නියැලෙන්න කාන්තාවර ඉඩක් තියෙනවා. මම විශ්වාස කරන දෙයක් තමයි අර ඒ කියන්නේ කැමැත්තක් තියෙනවා නම් මාර්ගයක් තියෙනවා දැන් මේ අයියා කිව්වා වගේ ඒ කියන්නේ අර ස්වයං පුරුෂයා සහ දරුවන් නිින්දට ගියන් පස්සේ හරි ඒ කියන්නේ ලේඛිකාව එහි නිරත වෙන්නේ යාට ඒකට තියෙන අධික කැමැත්ත නිසා. ඉතින් ඒ කියන්නේ සමහර වෙලාවට අපිට ජීවිතේ කිසිම දෙයක් අර මේ පහසු නැහැ. ඔව් එහෙම අර ඒ විදිහට සමාජ සම්මුතියක් විදිහට ගත්තොත් කාන්තාවට ගෙදර රාජකාරී හැම පැවරිලා තියෙනවනේ ඉතින් ඒ වගේ වෙලාවක සහ දරුවෝ එක්ක කාර්ය බහුල වෙද්දී කෙනෙක්ට අර මේ කියන්නේ ලේඛනයේ යෙදෙන්න තියෙන වෙලාව පොඩ්ඩක් කලමනාකරණය කර ගැනීමේ අසීරුතාවයල් එන්න පුළුවන්. නමුත් ඉතින් හැම දෙයක් කිසිම දෙයක් ජීවිතය අපිට ලේසියෙන් ලැබෙන්නේ නැහැ. කාන්තාවක් වුණාම කියන තැන ඉන්නවා නම් ඒ කියන්නේ එතකොට ඔවුන් ඉතින් කැපකිරීමක් තුලින් හෝ ඒ අභියෝගයේ ජය ගන්න මේ ජය අරගෙන තියෙනවා. හොඳයි දැන් මේ ඔබේ දැන් ඔබ කිව්වා ඔබ ටිකක් කාල විරාමයක් සහිතව සාහිත්‍යකරණයේ නියැලෙන්නේ කියලා. මොකද ඔබ ඉතා හොඳ කතාවක් වුණා. ඒ කියන්නේ තමන්ගේ අද ලියන කෘතියට වැඩිය හෙට ලියන කෘතියට වැඩිය ඉදිරියෙන් තියෙන්න ඕනේ කියලා. ඔබ පිළිගන්නවා කියලා. දැන් ඔබේ ඉදිරි කටයුතු සාහිත්‍ය කටයුතු වල ඔබ මේ වෙනම මේ මොහොතේ නියැලෙනවද නැත්නම් කර්මක්ෂත් එක්ක තාමත් හැප්පෙනවද? කර්මක්ෂ කියන්නේ මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙන කියන්නේ මට හිතෙනවා ඒ කියන්නේ සිංහලෙන් අපි ලියනවා දැන් අපේ රටේ සාහිත්‍ය ඇත්තටමයි ඒ කියන්නේ මේ රටෙන් එහාට යා යුතුයි ඒ කියන්නේ ඒ දැන් අපි සිංහලෙන් ලියන කෘති කීයෙන් කීයද ඇත්තටම මේ ඉංග්‍රීසි වලින් ලියවෙන්නේ ඉතින් අර ඒ තුලින් මට හිතෙනවා අපේ රටේ ඇත්තටම සෑහෙන හොඳ කෘති බිහි වෙලා තියෙනවනේ ඉතින් ඒ වලින් කීයද ගියේ සමාජයට කියලා දැන් මම කියන්නේ නැහැ මගේ කෘතිය මේ ලෝකෙ බිහි වෙච්ච හොඳම කෘතිය කියලා නමුත් මම කැමතියි මගේ කෘතිය විශාල පාඨකයන් පිරිසක් අතරට යනවට ඒ අන්නනම් තියෙන එක බාධාවක් තමයි භාෂාව බාධකයක් ඒ කියන්නේ සිංහල දන්න අයට විතරයි කර්මක්ෂ කියවන්න පුළුවන් ඒක නිසා මම හිතුවා මේ කෘතිය මම ඉංග්‍රීසියෙනුත් ලියනවා කියලා. ඉතින් ඒකට ටික කාලයක් ගත වේවි. සැලකිය යුතු කාලයක් ගත වේවි. ඔව් දැන්
මේ කෘතිය රචනා කිරීමෙන් පස්සේ කියන්නේ මේ කෘතිය රචනා කරලා මේක පිළිබඳ සංවාදයක් ඇති වෙන කාලවකවානුවේද ඔබ සාහිත්‍ය කාරණියකට අමතරව ඔබ කිසියම් ආකාරයක රූපාන්තරණය වෙනවා ප්‍රකාශිකාවක් හැටියට. එහෙම වෙන්නේ ඇයි ඔබේ කෘතිවලට ප්‍රකාශකයන් හොයාගන්න තියෙන අපහසුකම හින්දාද එහෙම නැත්නම් ඔබ මේ ප්‍රකාශන ශේත්‍රයටත් කිසියම් ආකාරයක ඇල්මක් දක්වන නිසාද? මුලින්ම මම මගේ ප්‍රකාශන ආයතනයක් මම මේ පටන් ගන්න මගේ පොත් ප්‍රකාශ කරන්න. ඒ කියන්නේ දැන් මට ඇත්තටම ඒ කියන්නේ අපි හිතමු අපි වෙනත් කෙනෙක් පුද්ගලෙක් ගාවට ගියොත් ඒ කියන්නේ බොහොම ඉවසිල්ලකින් බලාගෙන ඉන්න වෙනවනේ ඔවුන්ගේ ඒ කාලය ලැබුණෙන් පස්සේනේ. ඉතින් ඒක ඔවුන්ගේ පැත්තෙන් හරි. නමුත් මට බලාගෙන ඉන්න බැරි ඒක මගේ ප්‍රශ්නයක්නේ. ඉතින් මගේ ප්‍රශ්නෙට විසඳුම් මමම හොයන්න ඕනේ කියන තැන තමයි මම නිතරම ඉන්නේ. ඉතින් ඒකට විසඳුම තමයි මගේ ප්‍රකාශන ආයතනය. ඒ එක්කම දැන් මගේ සමහර යාළුවන්ට අවශ්‍ය වෙනවා පොත් කරගන්න. ඉතින් ඒ කියන්නේ ඒ ඔවුන්ගේ ඉල්ලීමත් එක්ක තමයි මම මේ ප්‍රකාශනය ඒ කියන්නේ ප්‍රකාශන වෘත්තියට එයට අනුගත වෙන්නේ. මං ඒ කියන්නේ මං දෙයක් කරනකොට මං ඒ දෙයට කැමැත්තක් දක්වන්න පටන් ගන්නවා. දැන් මං ඒ දේ කරන්න කැමැත්තේ. දැන් ඔබ ඉතාමත්ම අපි ගත්තොත් මොහොම ලාබාල ප්‍රකාශන ආයතනයක් ඔබ කියන්නේ අරතෙම පටන්ගෙන පොත් කීපයක් කරලා එහෙම ඉදිරියට ඉතාම සුළු ප්‍රමාණයක් කරලා එන ප්‍රකාශන ආයතනයක්. දැන් මේ ප්‍රකාශන සාහිත්‍ය ප්‍රකාශන ලෝකය කියලා කියන්නේ මහා දැවැන්ත එකක් නේ. මේ හැප්පෙන්න වෙන්නේ මහා දැවැන්තින් එක්ක. අපි දන්නවා සමහර වෙලාවට පොත්වලට දෙන වට්ටම් එහෙම වෙනස් කරලා මේ විශාල වෙළඳ තරංගයකට ඔබට මුහුණ දෙන්නට සිද්ධ වෙයි. ඔබ ඔබට එහෙම දැනෙනවද මේ ප්‍රකාශන ලෝකයත් එක්ක ඔබ තාම පුංචි කෙනෙක් මට හැප්පෙන්න පුළුවන් කියලා හිතනවද? මං හිතන්නේ මෙහෙමයි. ඒ කියන්නේ අපි අනිත් අය එක්ක හැප්පෙනවා කියලා හිතුවොත්ම අයියේ එතනදී ඒ කියන්නේ අපේ හිතේ මහා මේ දැවැන්ත ප්‍රශ්නයක් අපි ඇති කරගන්නේ. ඒ කියන්නේ මට අරයත් එක්කත් හැප්පෙන්න තියෙන මෙයත් එක්කත් හැප්පෙන්න තියෙන මං එහෙම හිතන්නේ නැහැ. ඒ කියන්නේ මම හිතන්නේ මම දන්න ප්‍රමාණය සහ මට කළ හැකි සහය නිවැරදිව කරන්න පුළුවන් තාක්කල් මම එය කරනවා කියන තැන තමයි මම ඉන්නේ. එතකොට මම හිතන්නේ නැහැ මම කාත් එක්කද තරඟ කරන්න ඕනේ එහෙම. මං හිතන්නේ මම යමක් ඒ කියන්නේ හදවතින් සහ එය මටක ඒ කියන්නේ නිවැරදි ආකාරයෙන් කරනකොට අපිට ඒ කියන්නේ මට අධික වේගෙන් ගමන් යන්න අවශ්‍ය නැහැ. මං යන පියවර ඒ කියන්නේ මගේ වේගයෙන් මට දෙයක් කරගන්න පුළුවන් කියලා මං විශ්වාස කරනවා. දැන් මේ පොත් බෙදා හැරීමේ කටයුතු එහෙම දැන් අපි දන්නවා සාමාන්‍ය කතෘ ප්‍රකාශනයක් එහෙම කරාම එහෙම කතෘවරයාට පොත් බෙදා හැරීම පිළිබඳ විශාල අර්බුදය එනවා. දැන් මොකද අපිත් එහෙම කතෘ ප්‍රකාශන කරලා තියෙන නිසා අපි දන්නවා විශාල අර්බුදය එනවා කොහොමද මේවා බෙදා හරින්නේ ලංකා පුරා කියලා. ඔබට මේ ප්‍රකාශන ආයතනය කරපු පොත්වලට එහෙම බෙදා හැරීම පිළිබඳ ගැටලු ආවද? ආවි නෑ කියලා කිව්වොත් ඒ කියන්නේ ඒක බොරුවක්. ඒ කියන්නේ මුල්ම කාලේ දැන් මගේ පොත් අරගෙන යන මුල්ම කාලේ අපි වැත්ති තරම් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. නමුත් දැන් ඒ ප්‍රතික්ෂේප කරපු කට්ටියම අපෙන් කිසි ගැටලුවක් නැතුව ඒ කියන්නේ අපිව අපහසුතාවයට පත් කරන්නේ නැතුව අපේ පොත් ලබා ගන්නවා. ඉතින් මට ඒක නිසා බෙදා හැරීම දැන් ඇත්තටම සාමාන්‍යම කියන්නේ අර මේ එච්චර ගැටලු සහගත දෙයක් වෙලා නැහැ. ඒ වගේම අපිට අපි ඒකටත් වෙනත් විසඳුමකුත් හොයාගෙන තියෙනවා. මේ අපේ තියෙනවා ඔන්ලයින් බුක් ස්ටෝ එකක්. අපිට ඒක හරහා පහසුවෙන් මේ කියන්නේ අනිත් තැනකින් කරන්න බැරි දෙයක් කරගන්න පුළුවන් වෙලා තියෙනවා කියලා හිතන අපේ විතරක් නෙවෙයි ඕනම ප්‍රකාශකයෙක්ගේ පොතකට අපි බෙදාගෙන. මම ඊළඟට අහන්න ිටු ප්‍රශ්නෙත් ඒක තමයි. ඔබේ ඒ අලුත් ප්‍රවේශය ඒ කියන්නේ සාහිත්‍ය කෘති සයිබර් එක හරහා නැත්නම් සයිබර් අවකාශය හරහා මිලදී ගැනීමේ අවස්ථාව සලසා දීම. ඒ වෙබ්සයිට් අඩවියේ නම books.kbooks.lk කියන එකනේ. ඒ වෙබ් අඩවිය ඔස්සේ ඔබ ඒක ආරම්භ කරන්නේම මම හිතනවා ඒක ඉතාමත්ම හොඳ දෙයක්. ඒ කියන්නේ මේ නව තාක්ෂණය හරහා සාහිත්‍ය ප්‍රේක්ෂකයා වෙත ළඟා කරවීමට ගන්න එක උත්සාහයක් ඒක. මොකද අපි දන්නවා සමහර පොත් සාප්පු වලට ගියහම සමහර කෘතීන් ගන්න නැහැ. මොකද ඒ පොත් සාප්පු ඒ කෘතිය ගෙනල්ලා නැහැ. එහෙම වුණාම මේ තියෙන තැන දන්න නිසා ඊට පස්සේ අපිට පුළුවන් අපි ඔන්ලයින් නැත්නම් සයිබර් එක හරහා පොත ලබා ගැනීම පහසුව තියෙනවා. ඔබට මේක හිතුනේ කොහොමද මෙහෙම කරන්න ඕනේ? ඒක ඇත්තටම හිතෙන අය කියන්නේ දැන් එක ප්‍රධානම හේතුවක් තමයි අපි මුහුණ දීපු ගැටලු. ඒ කියන්නේ දැන් මම ඒ කියන්නේ මම පොඩි කාලේ ඉඳන්ම පොත් එක්ක
ජීවත් වෙන්න ආස කෙනෙක්. ඉතින් දැන් මම ලේඛනයට සහ ප්‍රකාශන ශාස්ත්‍රයට ආවෙන් පස්සේ තමයි ඒවත් එක්ක තියෙන ගැටලු හඳුනා ගැනීමක් කරන්නේ. ඉතින් එතකොට අපිට හිතෙනවා දැන් ඒ කියන්නේ සමහර තැන් වලින් අපි ප්‍රතික්ෂේප වෙන සමහර තැන් වලින් ගැටලුවක් නැතුව අපේ දේ ගන්නවා. ඉතින් මේක මට වෙනා වගේම තව බහුතරයකට වෙන දෙයක්. ඒ එක්කම දැන් මට මම පෞද්ගලික අත්දැකීමක් තමයි සමහරලාට අපි යනවා බුක් ෂොප් එකට. එතනදී අපිට අවශ්‍ය පොත හොයාගන්න නැහැ. සමහර වෙලාවට තිබුණත් එතන ඉන්න ඒ කියන්නේ අපිට ඒකටත් ඉතින් දෝෂයක් මොකද කියන්නේ මේ වැරද්දක් කියන්නත් බෑ. ඉතින් අපිට හැමෝගෙම බලාපොරොත්තු වෙන්න බෑනේ පොත් හොඳට කියවලා තියෙන්න ඕනේ කියලා. ඉතින් ඒ කියන්නේ තමන්ගේ ඒ කියන්නේ ඉන්න සේවක සේවිකාව සමහරලාට පොත් ගැන අවබෝධයක් නැහැ. ඉතින් අපි අර අපේ කාලය මුදල් ඔක්කොම වැය කරගෙන ගිහිල්ලා අතෙන්ට ගිය දෙයින් අපිට වැඩක් නැහැ. නමුත් K-books කියන අපේ concept එක එන්නෙම ඒ කියන්නේ පාඨකයාට පහසුවෙන් පොත් හොයාගන්න පුළුවන්. ඒ වගේම තමන් හොයන පොත අපිට ලබා දෙන්න පුළුවන්. පාඨකයාට විතරක් නෙවෙයි කතුවරුන්ට සහ ඕනෑම ප්‍රකාශකයෙක්ට. ඒ කියන්නේ කතෘ ප්‍රකාශකයෙක්ද මහා පරිමාණ ප්‍රකාශකයෙක්ද සුළු පරිමාණ ප්‍රකාශකයෙක්ද එහෙම නැහැ. ඕනම කෙනෙක්ට පුළුවන් තමන්ගේ පොත අපිට දෙන්න. ඒ කියන්නේ එතකොට මට හිතෙන දැන් අපි චෝදනාවක් කරනවානේ මිනිස්සු පොත් කියවන්නේ නැහැ කියලා. සමහර වෙලාවට වෙලා තියෙන මිනිස්සු පොත් කියවන්නේ නැවෙයි සමහර වෙලාවට කියවන්න අවශ්‍ය පොතේ මිනිසුන්ට හොයාගන්න තියෙන අපහසුව. ඉතින් ඒ අපහසුවට කරන්න පුළුවන් ඒ කියන්නේ හොඳම විසඳුම තමයි මට හිතුනේ මේ කියන්නේ ඔන්ලයින් බුක් ස්ටෝර් එකක් කියන එක. හොඳයි, මං හිතන්නේ මේ කාංචනා සමග කරපු කතාබහේදී ටිකක් වෙනස් දේවල් අපි කතා කරා. විශේෂයෙන් පොත් ප්‍රකාශනය සහ මේ අලුත් තාක්ෂණය පාවිච්චි කරලා අන්තර්ජාලය පාවිච්චි කරලා පොත් මිලදී ගැනීමේ අවස්ථාව කියන එක. අපි අර තියෙන ප්‍රසිද්ධ කීම නම් අපි මෙහෙම වෙනස් කරොත් පොත් රස දන්නෝ තමයි මෙහෙම දේවල් වලට පෙළඹෙන්නට ඕනේ. එතකොට තමයි අර පොතකට සාහිත්‍ය කෘතියකට ලැබිය යුතු නිසි වටිනාකම නිසි ඇගයීම ප්‍රකාශකයන් සහ වෙළෙන්දන් අතින් ලැබෙන්නේ. ඉතින් ඒ නිසා කාංචනාගේ මේ උත්සාහයන් ඉතාමත් සාහිත්‍යයේ ප්‍රගතිය සඳහාම වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අද සමුගන්නට හදන්නේ මුල් අදියරෙන්. නමුත් දෙවැනි අදියර තියෙනවා. ඒක නැති වෙන්නේ නැහැ. මොහන් ඒවි අපි බලාගෙන ඉඳිමු. මොහන් එනතුරු පුංචි විරාමයක් අරගෙන ඊට පස්සේ මොහන් ආව ගමන් අපි දෙවැනි අදියර පටන් ගනිමු. ඊට කලින් කාංචනාට බෙහෙවින්ම ස්තුතියි. කාර්යබහුල ජීවිතයක් ඔබ ගෙවන්නේ අපි ඒක දන්නවා. ඒ කාර්යබහුල ජීවිතයෙන් කිසියම් වෙලාවක් බුක් එක වෙනුවෙන් වෙන් කිරීම වෙනුවෙන් යලි දවසක හමු වෙමු. රැඳී ඉන්න මොහන් එනතුරු. අද වැඩසටහනේ දෙවන අර්ධයටයි විරාමයෙන් පස්සේ අපි මේ සූදානම් වෙන්නේ. අදත් මගේ මිත්‍රයා මොහන් ශ්‍රියන්තාරිය වංශ මා සමග එකතු වෙනවා වැඩසටහනේ සාහිත්‍යමය සංසන්දනාත්මක කතිකාවකට එළඹෙන්නට. අද ඒ සඳහා අපි තෝරගන්නේ සාහිත්‍ය කෘතියකටත් වැඩියමය වේදිකා නාට්‍යයක් කියවුත් වඩාත් හොඳයි. ලංකාවෙත් ඉතාමත්ම ජනප්‍රියත්වයට පත් වුණු, ඒ වගේම හැම දෙනාම කතා බහ කරපු, පසුකාලීනව විෂය නිර්දේශවලට පවා ඇතුළත් වුණු බර්ටෝල් බ්‍රෙස්ට්ගේ ද කොකේෂියන් චෝක් සර්කල් කියන නාට්‍යය සිංහලට පරිවර්තනය කරපු හෙන්රි ජයසේන මහත්මයාගේ හුණුවටේ කතාව කියන නාට්‍යයත් ඒ චරිතත් කොයි ආකාරයකට සමාන වෙනවාද නැද්ද? එහෙම නැත්නම් ඒ චරිත පරිවර්තනයේදී දුර්වල වෙලාද? බර්ටෝල් බ්‍රෙස් බලාපොරොත්තු වුණු නාට්‍යයේ අරමුණ ලංකාවේදී වෙන අරමුණක් කරා විතන් වෙනවාද කියන කාරණා කතා කරන්න. මොහන් අපි පටන් ගනිමු බර්ටෝල් බ්‍රෙස්ට්ගෙන්. ඔහු කොකේසියන් චෝක් සර්කල් කියන නාට්‍යය ලියන්නේ මොන චරිතය මුඛ්‍ය චරිතය හැටියට අරගෙනද?
අන්න ඒක ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මොකද මේ ඇත්තටම ඒක තමයි ඇසිය යුතු එකම ප්‍රශ්නයක් මේ නාට්‍ය සම්බන්ධව. බර්ටෝල් බ්‍රෙස්ට් මේ නාට්‍යයේ මූලික ප්‍රශ්නේ බවට පත් කරගන්නේ දරු ප්‍රශ්නයක්. නමුත් මේ දරු ප්‍රශ්නේදී ඒක විග්‍රහ වෙන්නේ, ඒක විකාශනය වෙන්නේ තනිකරම පාදඩේග්ගේ දෘෂ්ටි කෝණයෙන්. පාදඩේග්ගේ දෘෂ්ටි කෝණයෙන් කොහොමද කියලා කියන්නේ, ඒ පාදඩේ තමයි අසදක්. අසදක් නැමැති පාදඩයා ඔහු විනිශ්චයසනයක ඉඳවන ඉඳවල ඔහුට විනිශ්චයක් දෙන්න කියලා කියනවා. ඇයි පාදඩේක් තෝරගත්ත කියන ප්‍රශ්නේ මෙතන එනවා. මෙතන එන්නේ පාදඩයා තෝර ගැනීම කියන ප්‍රශ්නේ නෙවෙයි. කොහොමද ඒ රටේ ඒ කාල පරාසය තුළ එරට හිටපු නිරීක්ෂණයක් තියෙන බුද්ධිමතුන් පාදඩයන් බවට පත් වුණේ කියන ප්‍රශ්නේ යහන්න ඕනේ. ඒකට බෙටල් බ්‍රිෂ්මින් බුද්ධිමතුන් පාදඩයන් වූ සමාජයක ඒ බුද්ධිමත් පාදඩයෙක් ලවා විනිශ්චයක් දෙනවා. ඒ විනිශ්චය තමයි දරු ප්‍රශ්නේ. එතකොට පාදඩයාගේ දෘෂ්ටි කෝණයෙන් තමයි මේ දරු ප්‍රශ්නේ විසඳෙන්නේ. ඔව්, නමුත් මේක මේ හෙන්රි ජයසේන මහත්මයා මේක සිංහලට පරිවර්තනය කරගත්තාම වුණාට ඒ කතාව කියලා අපි නාට්‍ය බලද්දී අපිට වැඩියෙන් මතුවෙලා පේන්නේ ගෘෂා චරිතේ. ඔව්, ගෘෂා විතරක් නෙමෙයි කපිල. ගෘෂාගේ කඳුළුත් අපිට පේනවා. ඒකට හේතුව තමයි මං හිතන්නේ මේ අපි වඩාත්ම කැමති ආකාරය ඒක දකින්න හෙන්රි තෝරගත්තද කියන ප්‍රශ්නේ එනවා හෙන්රි ජයසේන මහත්මයා. එකල ඉතා ජනප්‍රිය වූ සිනමා සංස්කෘතියේ පවා අපි දැක්කේ වියෝ දසුන් භවතීෂේ දරු හැඟීම් ප්‍රේමය සමාජ ජීවිතය තුළ පවත්නා ඇතැම් බිඳ වැටීම් ඒවා. එතකොට එතන ඉඩක් තිබුණද කියන ප්‍රශ්නේ එනවා අර වගේ විකල්පීය දෘෂ්ටි කෝණයකින් යමක් විග්‍රහ කරන්න. කොටින්ම ඒ නාට්‍ය කියවෙනකොට අපේ ජානවලම අර තියෙන අර මා කියූ දේවල් අවදි වෙලා අපට මතක් වෙන්නේ එකපාරට මහෞෂධකේ ඒ ජාතක කතාව ඇසුරෙන් එන දරු ප්‍රශ්නය. එතුර එතෙන්දි බම අර පටාචාරාවගේ දරුවන් අහිමිවීම, ඇගේ කඳුළු, කුවේණියගේ විලාපය, මේ සියල්ලත් එක්ක තමයි අපිට මේ ගෘෂාව නිර්මාණය වෙන්නේ. එතකොට අර පාදඩයා අසදක් නැමැති ඒ බුද්ධිමත් පාදඩයා ඔහු හැම වෙලේම බීමත්ව ඉන්නේ. නඩු වහන්නෙත් සල්ලි ගන්නවා, කෙලිම ගන්නවා පගාව වුණි කියලා. අරන් හරි විනිශ්චය දෙනවා. මේ පාදඩේ පාදඩයක් කියන්නේ ඒකම තමයි. ඒ කියන්නේ මේ එතකොට මේ එරට පාදඩයන් බහුල වූ උගතුන් පාදඩයන් වූ සමාජයක අර දෘෂ්ටි කෝණයෙන් ගෘෂාගේ දරු ප්‍රශ්නේ විසඳන අසඩක්ගේ මේ විනිශ්චය අපට එකපාරටම එන්නේ අර මේ හැංගීම්බර මවකගේ විලාපයකුත් එක්ක. ඒ විලාපය සහ ගෘෂාගේ දිගු කව් ගායන අතරේ අර පාදඩයාගේ විනිශ්චය කිසියම් ආකාරයකට මේ පසුබිමට තල්ලු වෙලා අපට වැඩියෙන්ම ජනප්‍රිය නාට්‍යයක් බවට පත් වෙනත් මං හිතන්නේ ගෘෂාගේ හැංගීම් බර රංගනය ඉවහල් වෙනවා. ඔව්, දැන් බර්ටෝල් බ්‍රෙස්ට් සමකාලීන සමාජයේ දැක්කදී ඒ කියන්නේ උගතුන් පාදඩයන් බවට පත් වෙන එක ඔහු එය ඉතාමත්ම අපූර්වට නිරූපණය කරනවා කියලා මට හිතෙනවා. මේ එවැනි උගත් පාදඩයෙක් විනිශ්චයාසනයක ඉඳවීම මම නේක ඔබටත් ආගන්තුක නැහැ. අපේ 80 දශකයේ කවීන් මානි ඔබත් ඒ කාලයට අයිති ඒ 80 දශකයේ කවීන් ඩෝක තිබුණා. එකල රැකියා වියුක්තිය විසින් උගතුන් මේ ඔවුන්ට නුසුරුසු රැකියා වලට තල්ලු කරලා දාලා තිබුණා. අපි කාටත් ඒ අද්දකින් තියෙනවා මං හිතන්නේ. එතකොට ඒ උගතුන් එක එක තැන්වල එකතු වෙලා තමන්ගේ මතවාද කතා කරපු කාලයක් ඒක. එතකොට ඒ වගේම ඒ බෙටෝල් බ්‍රෙස්ට් ජීවත් වූ ජර්මනියේ උගතුන් මේ තමන්ගේ පැවැත්ම පිළිබඳ ආර්ථික ප්‍රශ්න හමුවේ පාදල සමාජයට තල්ලු වෙලා ඒ කාලය ඒ මොහොත අමතක කරන්න බීමත්ව විසූ යෝගයක්. සමවිටම බීමත්ව විසූ යෝගයක්. ඒ කඩාවැටීම, ඒ ආර්ථික කඩාවැටීම ඇතුළේ බීමත්වත් ඔවුන් කතා කළේ මේ පවතින කඩාවැටීම ගැන. ඒ නිසා ඔහු විනිශ්චයසනයට සුදුසුයි කියන තැනට බෙටෝල් බ්‍රෙස්ට් එනවා. ඔහු තමයි සුදුසු. අර පවතින සමාජ ඔහුම තමයි එක්තරා අවස්ථාවකදී කියන්නේ මෙතෙන් සිට ඉල්ලා සිටියේ ආණ්ඩු නෙවෙයි ජනතාවයි කියලා. මොකද ඒ තරමටම ජනතාව අර මේ හුරු වෙලා හිටිය මේ ඒ ලුම්පන්වාදී ආර්ථිකේ මේ දේශපාලනයට. ඉතින් ඒ නිසා තමයි අර පාදඩයව ගෙනල්ලා විනිශ්චයසනයේ ඉඳවන්නේ. ඒ ඉඳගෙන ඉන්න ගමනුත් ගන්න පගාවක් ඊළඟ බීම වැඩිය බොන්න. ඒ බොනගමන් අහන මොකද්ද ප්‍රශ්නේ? දරුවෙක්ගේ ප්‍රශ්නයක්ද කියලා. ඒ අහලා තමයි දරුවාගේ ප්‍රශ්නේ හදන්නේ. නමුත් ඒ සියල්ල අපේ නාට්‍යයේදී පසුබිමට තල්ලු වෙමින් ගෘෂා දෙවන්ත චරිතයක් ඉදිරියට ඇවිල්ලා මගේ දරුවා කියන හැඟීම භවතීෂාන්දමට දුන්න පසු අපිට එකපාරටම නටාලියා කියන බිසවගේ
ඒ නපුරු මුහුණත් ගෘෂාගේ අහිංසක සිනමාවේ වගේ අර අහිංසක මාත්‍රු මුහුණත් අතර ફોકસ එකක් ඇවිල්ලා අපි ගෘෂාගේ පැත්ත ගන්නවා. අපිට පාදරිය පේන්නේ ඈතින්. දැන් මහාන් මෙහෙම වෙන්න බැරිද? දැන් සමහර විට සමහර සාහිත්‍ය කෘති විදෙස් සාහිත්‍ය කලාකෘතීන් අපි සිංහලට පරිවර්තනය කරලා සිංහල පාඨක සමාජයට නැත්නම් රසික හර්ෂදවලට ඉදිරිපත් කරද්දී අර එහෙ කතා කරපු දේ මෙහෙට නොගැලපෙන හින්දා ඒ වාගේ කිසියම් ආකාරයක අපි කියනවා ට්විස් කිරීමක් එහෙම නැත්නම් යම් ආකාරයක පොඩි දඟ කැවීමක් කරලා වෙන චරිතයක් ඉස්සරහට ගන්න උත්සාහයක් ගත්තා වෙන්න බැරිද? ඒක නම් ඉතින් පැහැදිලිව දකින්න ලැබෙනවා අපිට. මොකද එතන ඇත්තටම දඟ කැවීම ඉතින් නිවැරදිව කරලා දිනවා. ඒ නිසා තමයි නාට්‍ය ජනප්‍රිය වෙන්නේ. නමුත් කපිල ඔබ මතු කරපු දේ තුළ ඉතින් සියුම් දෙයක් තියෙනවා. ඔබ ඒක නොකිව්වොත් ඔබට අසාධාරණයක් වෙනවා මේ ප්‍රශ්නෙට. ඔබ මතු කරන දේ තුළ තියෙනවා මෙහෙම. මේ දඟ කැවීම කරන්නේ අර විදේශීය නාට්‍ය කෘතියේ එන ඒ ප්‍රබල අවස්ථාව අර දඟ කැවීම ඇතුළෙත් අහෝසි නොවි තබා ගැනීමේ අරමුණි. උදාහරණයක් වශයෙන් ජනප්‍රිය නාට්‍ය සංස්කෘතියක් ඇතුළේ ජනප්‍රිය නාට්‍ය අංග අනුගමනය කරන ගමන් අර විදේශීය නාට්‍යයේ එන ඒ විග්‍රහය යම් හැකි පමණින් ඒ කියන්නේ අහෝසි නොවන තැනකින් තබා ගන්නත් උත්සාහ කරන නාට්‍යකරුවෝ ඉන්නවා. අපි හිතමු ඉතාම ජනප්‍රිය නාට්‍යයක් තුළ යම්කිසි සමාජ පණිවිඩයක් දෙන අවස්ථා තියෙනවා. ඉතාම ජනප්‍රිය සංගීතයක් තුළ යම්කිසි සමාජ හරයක් තියෙනවා. ඒ වගේ මේ හුණුවටේ නවකතා මේ කතාව හුණුවටේ කතාව නම් තියෙන්නේ නාට්‍ය මේ ජනප්‍රිය ආස්ථානය තුළට ගොඩනැගෙනකොට අර පාදඩයාගේ චරිතයට හිමි විය යුතු තිබුණා. අවාසනාවකට වගේ දිගින් දිගටම පාදඩයා අර ගෘෂාගේ මතු කිරීමට අනුචරිතයක් බවට පත් වෙමින් ගෘෂා මේ මනාලියක් බවට පත් කළා. අවසානයේ මේ ගෘෂාගේ කඳුළු පිසදෙමු වෙන නාට්‍ය තුළ ප්‍රේක්ෂකයන් හඳුටට පත් වෙනවා ඒ දරුවා හිමි විය යුතු කෙනාට හිමි වුණා කියලා. හිමි විය යුතු කෙනාට හිමි කළේ කවුද කියන එක මතු වෙන්නේ. ඒ දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති විය යුතු. එහෙම කියන්නේ ගෘෂා නෙමෙයි පාදඩයා කියන්නේ. පාදඩයා කියන දේ තමයි ගෘෂාට හිමි වෙන්නේ. ඒතර පාදලිය පස්සෙම තල්ලු වෙලා ගිහිල්ලා ගෘෂා තමන්ගේ ජයග්‍රහණය කප් එක තනියම ඔසවා ගත්තා වගේ තත්ත්වයක් මම දකිනවා සිංහල නාට්‍යයේ. සමකාලීන ජර්මනියේ දැන් අසඩක් වගේ පාදඩ චරිත කියන උගත් පාදඩ චරිත කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ මොහොත? ඔබ දකිනවා දැන් ඒක අපි ඔය බ්‍රොටල් බ්‍රෙස්ට් ඉන්න සමාජ ක්‍රමය තුළ ජර්මනිය යුද්ධ දෙකකින් පැරදිලා ඉවරයි. ඒ පළවෙනි ලෝක යුද්ධෙන් කුඩුපට්ටම් වූ ජර්මනිය මම අපි කලින් කතා කළා ජර්මනිය හිට්ලර් විසින් නගා සිටෙව්වා. ඒ නගා සිටෙව්වේ කිසියම් පුරාවෘත්තයක් තුළින් ආපු මිනිසෙක් ජර්මනිය නගා සිටෙව්වා වගේ තමයි නගා සිටෙව්වේ. ඊට පස්සේ ඒකත් කඩාගෙන වැටුණා. ඒ වෙන විට බෙටල් බ්‍රෙස්ට් ඉන්නේ අර ජර්මනිය දෙකට බෙදිලා එක පැත්තක් සමාජවාදී පිළ එක පැත්තක් ධනවාදී පිළයි නම් බර්ලින් තාප්පෙන් වෙන් කරපු පරිසරය. ඒ වෙයි මේ බෙටල් බ්‍රෙස්ට් ඉන්නේ රුසියානු මේ සමාජවාදී පාර්ශවයේ. ඒ බෙටල් බ්‍රෙස්ට් කියන්නේ මේකයි මේ කඩාවැටීම අපි තේරුම් ගත යුතුයි. මේ කඩාවැටීම ඇතුලේ බොහෝ මේ බුද්ධිමතුන්ට තමන්ගේ ආස්ථානයක් නැති වුණා. තමන්ගේ ප්‍රතිපත්තීන් අහිමි වුණා. තමන්ගේ රැකියා වියෝ වුණා. අවසානයේ ඔවුන්ට කිසිම පිළිසරණක් නැති පසුබිමක් තුල ඔවුන් බීමත් කමටත් අයාලේ යෑමටත් පුරු වුණා. අයාලේ යමින් කවිලි වුණා. ඒ අයාලේ යමින් යම්කිසි විදග්ධ කාර්යභාරයක දෙන්න උත්සාහ කරා. බීමත්ව ඉන්න ගමන් යම්කිසි දෙයක් ප්‍රකාශ කරන්න උත්සාහ කළා. මේ මිනිසුන් යළිත් නිශ්ශාසනයට මේ මිනිසුන්ගේ විනිශ්චය කළ යුතුයි. නමුත් මේ මිනිසුන්ගේ විනිශ්චය කරන්න ඉන්නේ කවුද? තවත් සාම්ප්‍රදායික විනිශ්චයකාරවරයෙක්ලා විනිශ්චය කළ හැකි මිනිස් කොට්ටාශයක් නෙවෙයි මේ මිනිසුන්. ඒ නිසා ඔහු අර පාදලියාව ඒ අසඩක් නැමැති බේබද්දාව ඒ අසඩක් නැමැති පගාව ගන්න බුද්ධිමතාව උගත්කමක් තියෙන මිනිසාව ගැනලා විනිශ්චයසෙන් ඉඳවලා කියනවා මේ සමාජයේ විනිශ්චය කරපන් කියලා. ඒ විනිශ්චය ඔහු දෙනවා ගෘෂාට. හොඳයි මහන්, අපි පුංචි විරාමයකට යන්නටයි සූදානම් වන්නේ. අද අපි කතා කරන්නේ අපේ බුක් එක වැඩසටහනේ දෙවන අදියරේ බර්ටෝල් බ්‍රෙස්ට් කියන ජර්මානු නාට්‍යකරුවා විසින් රචනා කර මම හිතන්නේ භාෂා ගණනාවකට පරිවර්තනය කරලා විවිධ රටවල්වල වේදිකා ගත වුණු ද කොකේසියන් චෝක් සර්කල් කියන නාට්‍යය. ඒ නාට්‍ය චරිතත් ඒ නාට්‍ය සිංහලට පරිවර්තනය කරපු හෙන්රි ජයසේන මහත්මයා පරිවර්තනය කරපු හුණුවටේ කතාව නාට්‍ය චරිතත් ඒ ආකාරයෙන්ම නිර්මාණය වුණාද? එහෙම නැත්නම් මේ නාට්‍යයේ
මුඛ්‍ය අර්ථයට කිසියම් ආකාරයක වෙනසක් ඇතුල් වෙලා අපිට දකින්න ලැබුණාද කියන කාරණය. අපි පුංචි විරාමයකට ගිහිල්ලා අනතුරුව තවදුරටත් මේ පිළිබඳව කතා බහ කරමු. විරාමයෙන් පස්සේ අපි යලිත් වතාවක් බුක් එක දෙවන අදියර සමග එකතු වෙනවා දෙවෙනි කොටස සමග අවසාන භාගය. අද අපි කතා කරන්නේ ජර්මානු නාට්‍යකරුවෙකු වන බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට් රචනා කරපු ද කොකේසියන් චෝක් සර්කල් කියන නාට්‍යයත්. එය සිංහල පරිවර්තනයක් හැටියට නිෂ්පාදනය වුණු හෙන්රි ජයසේනගේ හුණුවටේ කතාව කියන නාට්‍යයත් කොයි විදිහටද තමන්ගේ චරිත පරිවර්තනය කර ගැනීමේදී නිර්මාණය කර ගැනීමේදී වේදිකාගත කිරීමේදී ඒ චරිතවලට කිසියම් ආකාරයක සාධාරණයක් ඉෂ්ට වෙලාද නැද්ද කියන කාරණය පිළිබඳව. හොඳයි මොහන් මට හිතුණා දැන් විශේෂයෙන්ම මේ බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට් ජීවත් වුණු සමකාලීන සමාජය තුළ ඔහු දැක්කා විශේෂයෙන් ඒ ජර්මනිය තුළ මේ වගේ උගත් අය අයාලේ යමින් පාදර චරිත බවට ලුම්පන් චරිත බවට පත්වෙන ආකාරයේ ඔබ කිව්වා වගේ පරාජිත යුද්ධ දෙකකට මැදි වෙනාට පස්සේ එදා බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට් එහෙම දැක්කට මට හිතනවා සමහර විට අපේ වගේ දියුණු වෙමින් පවතින රටවල මේ තත්ත්වය අද අපිට දකින්න ලැබෙනවා නේද? ඔව් ඇත්තටම මේක මාර සමාන වීමක්. මොකද ඇත්තටම අපි තාම කතා කරන්නේ මේ තත්ත්වය ගැනනේ. මොකද දැන් ජර්මනිය එදා මේ තත්ත්වය ගැන කතා කරන්නේ නැත්තත් ඇවිල්ලා ජර්මනියේ ඉතිහාසයක් පමණයි අපිට තාම මේක වර්තමානයි. ඒ කියන්නේ මට තාම මතක අපේ තරුණ කවීන් ඒ කාලේ 80 දශකයේ මොකද ඒ කවීන් අපිට මතකයිද 80 දශකයේ කවීන් තමයි ගිනිච්චේ ගොඩක් වෙලාවට. නවකතාකරුවෝ අද වගේ හිටියේ නැහැ. ඒ කියන්නේ මතුණත් එක හොඳ නවකතාවක් දෙකක් ආවා. නමුත් අද ඇවිල්ලා නවකතාකරුවෝ ඉන් බහුල සමාජයක්නේ. දැන් එදා කවීන් තමයි සමාජයේ ගෙනාවේ. එදා පත්තරවල කවි පිටු වෙනම තියාගත්ත වාණිජෝ උපක්‍රමයක් විදියටත්. කොහොමද මම මේ කියන්නේ කියේක නෙවෙයි බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට් කවියේ. බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට් කියන්නේ කවියෙක්. ඒ කවියා තමයි පසුව නාට්‍යකරුවාට පත් වෙන්නේ. වාණියේ කවියාගේ ශක්තියතාවය තමයි ඒ නිරීක්ෂණය. හැම විටම සමාජයක් සියුම් විදිහට නිරීක්ෂණය කිරීම. ඒ කවියා කොතරම් සියුම් නිරීක්ෂණය කරනවද කියනවා නම් අවසානයේදී උන් නාට්‍යකරුවෙක්ට පත් වීම තුළ ඒ පත් වුණ පසුබිමේ බොහෝ ඒ කරපු ප්‍රබලම නිරීක්ෂණය තමයි අර පාදඩය. පාදඩය කියන්නේ 80 දශකයේ අපේ රටේ හිටපු කවීන්ට ඉතාම මේ ආසාදනීය චරිතයක් බවට පත් වුණු චරිතයක්. ඔවුන් පාදලියන්ට මේ ඒකේ පාදලියන් වශයෙන් හිටපු මේ මිනිසුන් රාත්‍රී යාමේ නිසාචරයන් වශයෙන්ද කටයුතු කළේ. මේක මේ හැසිරෙමින් කොහෙද අපි යන්නේ? අපි හරියට ඉඬරු දඬු වගේ මුල් තියෙනවා. මේ සමායෙන් මුල් නැහැ. නමුත් දළු වෙනවා. අපිට මුල් නැහැ. ඒක තමයි චරිත වෙලා තිබෙන්නේ. ඔවුන්ගේ ගැමි සංස්කෘතිය වුණ අහිමි වෙලා, ඔවුන්ගේ නාගරික පැවැත්ම වුණ අහිමි වෙලා, මේ සියල්ල අතරේ ඔවුන්ගේ මූලික සමාජ පැවැත්ම තහවුරු වෙලා. එතකොට ඔහු පාදඩියක් නේ තා පැහැදිලිව. ඒ නමුත් ඒ පාදඩියට තියෙන නිරීක්ෂණයක්. අර ගෘෂා මුහුණපෑ දරු ප්‍රශ්නයේදී ඒ පාදඩිය දකිනවා මේ ප්‍රශ්නේ විසඳෙන්න ඕනේ සැබෑමවකින් නම් නෙවෙයි කියලා. ඔය සැබෑමව මේ දරුවට මමක් නෙවෙයි කියන එක පාදඩිය නිරීක්ෂණය කරලා ඉවරයි. ඒ දරුවා හදාවඩාගත් ගෘෂා නෙමෙති මේ මෙහෙකාර දැරියගේ තියෙන මාතෘත්වයේ අර පාදඩියයි කවියෙක් වශයෙන් හඳුනා ගන්නවා. ඒ කියන්නේ බොටොන් ග්‍රෙෂ් කවියෙක් නේ. පාදඩිය කවියෙක් නෝනට ඒ නිරීක්ෂණය තමයි ඔහු පාදඩිය හරහා ඉදිරිපත් කරන්නේ. එතකොට එතෙන්දී අපි චිත්‍රපටියක නම් මේ කැමරා එක යන්න ඕනේ අසදක් හරහා ගෘෂාට. නමුත් නාට්‍යයේදී මේ කැමරා එක සම්පූර්ණයෙන් ගෘෂා ළඟ තියෙන්නේ පාදඩිය ගොඩක් ඈතින් ඉන්නේ. ඒ නිසා අපිට අර බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට්ගේ අර සමාජ විග්‍රහය මග ඇරෙනවා. අපිට ගෘෂාගේ දුක සංවේදී වෙනවා. ගෘෂා කඳුළු පිසින්න අපි කැමති වෙනවා. ගෘෂා
ඇත්තටම මේ මානල් ජයසේනගේ කිසියම් ඒ තියෙන අහිංසක ප්‍රවේශය තුල අප බැඳෙනවා. ඒකට බටල් බ්‍රෂ්ගේ මූලික නාට්‍ය මුල ධර්මයේ අපි මුලින්ම කඩාකප්පල් කළා දානවා. මොකද බටල් බ්‍රෂ් කියන්නේම නාට්‍යයක් සහ ප්‍රේක්ෂක අතර ගැප් එකක් තියෙන්න ඕනේ. මේ මේ වියෝවක් තියෙන්න ඕනේ. ඒ වියෝව තුල තමයි ඒ වියෝව තමයි හැම විටම අපෝ සිතන්න පුළුවන්න්නේ. ඒ වියෝව අපි නැති කරලා දාලා අපි ඒක එකම තැනකට ගෙනල්ලා අපි අර මේ ෂේක්ස්පියර්ගේ නාට්‍යයක හැම්ලට් චරිතේ රස විඳිනවා වගේ ගෲෂව රස විඳිනවා. එහෙම නැත්නම් ඔතෙලෝ රස විඳිනවා වගේ ගෲෂව රස විඳිනවා. ඒක බ්‍රිෂ්ට් බලාපොරොත්තු මතත් තේනෙන්නේ. ඒලියේෂන් 3 තියරිය එක කියන්නේ දුරස්ත්‍රීකරණය. ඔව් දුරස්ත්‍රකරණය. ඒක එපික් කියලා කියනවා. ඔව්. දැන් මේ මහාන් සමහර විට හෙන්රි ජයසේන මහත්මයා මේක මේ පරිවර්තනය කරලා ගනිද්දි ඔහු හිතුවා වෙන්නට බැරිද ගෲෂාගේ චරිතය තමයි මේ මොහොතේ මේ නාට්‍ය ඉස්සරහට අරගෙන යන ප්‍රේක්ෂකයන් තුලට අරගෙන යන ගාමක බලයේ හැටියට අපේ මහපොළොවේදී පාවිච්චි කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ අසදග්ගේ චරිතය අපිට ටිකක් ඒ කාලේ කාලවකවානුවේදී ටිකක් ආගන්තුක වෙන්නට ඉඩ තිබුණා නේද කියලා හිතලා ගෲෂාගේ චරිතය මතුවෙන විදිහට නාට්‍ය නිෂ්පාදනය කරා වෙන්නට බැරිද? ඔව් අමතක කරන්න හොඳ නෑ හෙන්රි ජයසේන කියන්නේ මේ 60 දශකයේ බිහිවුණු නාට්‍යකරුවෙක්. 60 දශකයේ සහ 80 දශක අතර වෙනසක් තියෙනවා. 80 දශකයේ නාට්‍ය එනකොට මේ ඊට දශකයකට කලින් වගේ මේ නාට්‍ය ප්‍රේක්ෂකයන් අතරට ගිහිල්ලා ඉවරයි. ඇත්තටම මම හිතනවා මේ ගෲෂාව මතු කළේ හෙන්රිටත් වඩා හෙන්රි ජයසේන මහත්මයාටත් වඩා මේ ප්‍රේක්ෂකයෝ කියලා. උදාහරණයක් වශයෙන් මේ අපි දන්නවා නාට්‍යයක් රඟ දක්වනකොට ඒකේ ප්‍රතිචාර සජීවී කියලා කියන ඒකේ සජීවී ප්‍රතිචාර ඒ සජීවී ප්‍රතිචාර ඊළඟ නාට්‍ය නිර්මාණය කරනවා. එතකොට හෙන්රි ජයසේනගේ නාට්‍ය අසදක් බලවත් හිටියත් ගෲෂා කෙටි රංගනයක් තුළ ඉදිරිපත් කිරීම අපේ ප්‍රේක්ෂකයන්ගේ ජානවලට කතා කිරීම පොඩපත් වෙනවා පැවිදිණු සිනමා සංස්කෘතියත් එක්ක බලනකොට. එතකොට එක පාටර මේ අතුරු චරිතයක් වශයෙන් ආපු ගෲෂා ප්‍රබල චරිතයක් බවටපත් වෙනවා ප්‍රේක්ෂකයන්ගේ අත්පොළ සංසහ සියල්ල සජීවී ප්‍රතිචාරත් එක්ක. එතකොට ඊළඟ නාට්‍ය ගෲෂා තව ටිකක් ඉස්සරහට එනවා. ওই විදිහට ඉස්සරහට ආපු ගෲෂා හමුවේ අසදක් දිගින් දිගටම පසුබහිනවා. ඒ පසුබැස්ම තුළ නාට්‍ය අන්තිමට ගෲෂාටම අයිති වෙනවා. ඔබ දකින්නවා ඒ නාට්‍ය ඔබත් දකින්නවා අපි කවුරුත් දැකලා තියෙනවා ඒ නාට්‍ය හැම පෝස්ටරයකම ඉන්නේ දරුවෙක් කොටලා ගත්ත ගෲෂා මිසක් අසඩක් නෙවෙයි අසඩක් බොහොම ඈතින් ඉන්නේ මිනිස් ශාසනයේ ඉඳගෙන. ඔව් හැබැයි වර්තමානයේ ගත්තාම මේ 2012 2017 වගේ කාලය වකවානුව ගත්තොත් එහෙම මේ වකවානුවේ නම් අපිට අසඩක්ලා මතු වුණාට කමක් නැහැ කියලා හිතෙනවා. මොකද අපේ සමාජයේ වැඩිපුර සැරිසරන්නේ අසඩක් ආස. එහෙම වුණා නම් සමහර විට අපේ ප්‍රේක්ෂකාගාරයේ අසඩක් වෙන විදිහකට තේරුම් ගන්න උත්සාහ ගනිවි. ඔව්. මොහන් ඇත්තටම දැන් මේ වගේ විදේශ නාට්‍යයක් දේශීය වේදිකාවට එද්දී නැත්නම් විදේශ කෘතියක් දේශීය පාඨක සමාජයට පරිවර්තනය වෙද්දී මේ ඇතිවෙන වෙනස්කම් ඇතිවෙන්නේ ඒ සමාජ ආර්ථික දේශපාලන පරිසරය පිළිබඳ ලොකු අවබෝධයක් රහිතව මේවා පරිවර්තනය කරන්න යාමෙන්ද? ඔව් රහිතවටත් වඩා දැන් හෙන්රි ජයසේන ඇත්තටම මම හිතන්නේ බටල් බ්‍රෂ් පිළිබඳ යම් හැදෑරීමක් කෙසේදත් අවබෝධයක් තිබු පුද්ගලයෙක්නේ. මෙතන ඇත්තටම සිදුවෙන්නේ ඒ නාට්‍යයේ තියෙන ඒ ආමුඛය ඒ නාට්‍යයේ දැන් ඒකේ මම කියන්නේ ඒ නාට්‍යයේ තියෙන ප්‍රබල විග්‍රහය කාලෙට කලින් ආවද කියලා හිතනවා. ඇත්තටම මට මෙන්න මෙහෙම දෙයක් හිතෙනවා. 80 දශකයේ වෙනකොට අසදක් ආවන අසදක් කොයිතර ප්‍රාණවත් වෙනවා. මොකද 80 දශකයේ එතකොට ඊට කලින් මේ ඇවිල්ලා ඉවරයි. එතකොට ඒ එදා තිබුණු සංස්කෘතිය නෙමෙයි 80 දශකයේ තිබුණේ. අසදක්ලා පාර පුරා සැරිසරපු යුගයක්. එතකොට අසදක් කලින් ඇවිල්ලා කලින්ම අහෝසීලා ඉවරයි. 80 දශකයේ වෙනකොට ගෲෂා ඉදිරියට ඇවිල්ලා ඉවරයි. Taman ස්ථාපනය වෙලා ඉවරයි. ඊට පස්සේ ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. මොකද එතකොට මිනිස්සුන්ගේ ඔළුවේ තියෙන අර පසුබිමින් ඉන්න අසදක් කෙනෙක් සහ ඉදිරියෙන් ඉන්න ගෲෂා කෙනෙක්. සමහර මේකට උනේ කාලයට කලින් මේ විග්‍රහය ආපු නිසා අවාසනාවත් ඒක තමයි. මොකද හුණුවටේ කතාව කියන්නේ ඒ කියන්නේ කොකේසින් චොන්ක්සකල් කියන්නේ ඇත්තටම අද අපේ මේ තියෙන මේ දේශපාලන ක්‍රමය මිනිස්සු එතකොට මේ දේශපාලන හැසිරීම අධිකරණ රටාව අපේ හියුමන් එක කියන්නේ මේ මානව හැඟීම් දරුවා පිළිබඳ හැඟීම මේ සියල්ලම
ඉතා ගොඩක් කාලෙකින් අපිට කලින් අත්විඳපු ජර්මනිය තමයි බටල් බ්‍රෙස්ට් එක ලස්සනට ඉදිරිපත් කළා දෙන්නේ. ඒක අද අදටත් අපිට ජීවමානව අත්විඳින මොහොතක අසඩක් ආවනම් හොඳයි, ඇත්තටම හොඳයි. එහෙනම් අර කඳුළු පිසින නාට්‍යයට වඩා විග්‍රහයක් එක්ක තියෙන සමාජ දේශපාලන විග්‍රහයක් එක්ක තියෙන අසඩක්ගේ නාට්‍ය අපිට බලවත් වෙනවා. දැන් ඔබ දකිනවා මෑතක පරාක්‍රම නිලයන්න මහතා ඉසින් එක ඉදිරිපත් කරනවා මේ දෙමළට පරිවර්තනය කියලා, දෙමළ භාෂාවට යාපනය. ඒකෙත් විරෝධයක් නැහැ ගෘෂක ඉදිරිපත් වීම ගැන. ඔය කරුණු දෙකක් නිසා. එකක් ද්‍රවිඩ සමාජයේ මාතෘමූලිකයි. දෙක තමයි අද ද්‍රවිඩ සමාජයේ බහුලවම ඉන්නේ යුද්ධෙන් පස්සේ අසරණ වෙච්ච මව්වරු, දරුවන් සමග අසරණ වෙච්ච මව්වරු ඉන්නේ. පිරිමි පුරුෂයන් බොහෝ අය මිය ගිහින් හමාරයි. ඒකත් හේතුවක් වෙලා තියෙනවා ගෘෂන් නැවත වරක් සාධාරණීකරණය වෙන්න. ඔව්, මං හිතන්නේ ඉතාමත්ම වෙනස් විදිහේ කියවීමක්. වෙනස් විදිහේ කියවීමක් අපි අද ගන්නට උත්සාහ කරේ හුණුවටේ කතාව සහ ඒත පදනම් නාට්‍ය වුණ බර්ටෝල් බ්‍රෙස්ට්ගේ ද කොකේසියන් චෝක් සර්කල් කියන නාට්‍ය. මේ නාට්‍ය දෙක සංසන්දනය කරලා අපි බැලුවේ ඒ නාට්‍යයේ තිබුණු චරිත කොයි ආකාරයකින් සිංහල නාට්‍යයට හෙන්රි ජයසේන මහත්මයා විසින් අරගෙන ආවද, එහෙම නැත්නම් ඒ නාට්‍ය සම්පූර්ණයෙන්ම වේදිකාගත වෙද්දී වෙන වෙන චරිත මතු වෙලා සැබෑ මතුවිය යුතු චරිත යට ගියේ ඇයි කියන එක ඒ පිටපස්සේ තිබුණු දේශපාලනය පිළිබඳවයි අද අපි කතා කරේ. එහෙමනම් අදත් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මහන් ඔබට ඔබේ කාලය බුක් එක වෙනුවෙන් වැය කිරීම වෙනුවෙන්. අපි මීළඟ වැඩසටහනේදීත් ඔබෙන් බලාපොරොත්තු වෙනවා මේ විදිහම වෙනස් ආකාරයක සාහිත්‍ය කියවීමක්. මේ සාහිත්‍ය කියවීම ඔබටත් දැනෙනවා ඇති වෙනස් කියලා. ඔව්, වෙනස්. ඒ නේෂන්ස් චැනල්ස් වෙනස් නාලිකාවක් නිසා, බුක් එක වෙනස් ආරක සාහිත්‍ය වැඩසටහනක් නිසා. එහෙමනම් ලබන සතියේ යළිත් කතාවක් හමු වෙමු.